ස්පෝර්ට්ස් ක්ලබ් ප්‍රෝග්‍රෑම් එක අපි අද පුංචි වෙනසක් කරනවා. ඒ තමයි අපි පහුගිය කාලේ එක දිගටම මේ ක්‍රිකට් ක්‍රීඩකින් එක තමයි ඉන්ටර්විස් කළේ. හැබැයි අපි අද හිතුවා මේ මේ ක්‍රිකට් ක්‍රීඩකින් මෙතනට පත් කරන්නට මේ ජාතික තලයට පත් කරන්නට ගොඩක් මහන්සිලා කටයුතු කරන චරිතයක් තමයි ක්‍රිකට් පුහුණු කරුවන් කියලා කියන්නේ. ඒ නිසා අපි අද ආවා ඉතාමත් දක්ෂ ක්‍රිකට් පුහුණු කරුවෙක් හම්බෙන්න. ජාතික තලයට ක්‍රීඩකින් බිහි කරපු ඉතාමත් දක්ෂ ක්‍රිකට් පුහුණු කරුවෙක් එක තමයි අපි අද දවසේදී කතා බහ කරන්නේ. ඒ වෙන කවුරුත් නෙමෙයි ගාමිණී පෙරේරා මහත්තයා. අපි ඔබේ අතීතයට යන කලින් දැන් කෙලිම අපි වර්තමානයේ කතා කරමු. ලස්සේ තැඹුල් දෙනේ. ආද ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ඉන්න නිත්‍ය දඟපන්දු යවන්න. ඔබ හරහා තමයි බිහි වෙන්නේ පොඩක් ඒ ගැන කියන්නේ. ඔව් ඇත්තම කියනවා නම් ලසිත්තුමට හම්බෙන්නේ ලසිත් අවුරුදු 15 දී. ලසිත් අවුරුදු 15 දී මම රෝයල් මේ රෝයල් කොලෙජ් එකේ කෝච් කරනවා. රාජකීය විද්‍යාලේ. රාජකීය විද්‍යාලේ කෝච් කරන්න යනවා. කෝච් කරන්න ගිය වෙලාවේ මම දකිනවා වමති දඟපන්දු යන ක්‍රීඩකයෙක්. හැබැයි ඔහු එතකොට 15 මේ තරග තමයි නියෝජනය කරේ 15 කණ්ඩායම. මම දැක්කා ඔහුට උගේ විශේෂයක් දැක්ක, ඇත්තම විශේෂයක් දැක්ක, ලොකු විශේෂයක් දැක්ක. මං බැලුවම මට තේරුණා ඔහුට යන්න පුළුවන්, තව ඉස්සරහට ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් කියලා. ඊට පස්සේ මං ඔහුත් එක්ක වැඩ කරන්න පටන් ගත්තා. ඇත්තම කියනවා නම් හුඟක් කල් හුඟක් දේවල් එයත් එක කරා කල් ඉවරලා අද ජාතික තලයට ගෙනල්ලා. දැන් මම දන්න ක්‍රිකට් පුහුණු කවුරුවෙක් බලාපොරොත්තු වෙන දේ තමයි අනිවාර්යයෙන්ම තමන්ගේ ගෝලයෙන්ම ජාතික තලයට ගෙනීම. දැන් ඒ සිහිනය සැබෑ වුණාට පස්සේ මොන වගේ සතුටක්ද දැනෙන්නේ? ඇත්තම කියනවා නම් තමන් උගන්නපු ගෝලයක රටට ක්‍රීඩා කරනවා කියන්නේ මං හිතන්නේ ඇත්තම කියනවා නම් පුහුණු කරුවෙකුට ඊට වැඩි දෙයක් නෑ. ඒක තමයි ඔහුගේ තියෙන ලොකුම සතුට. ඒ වගේම ඒ පුහුණු කරුවා බලාපොරොත්තු වෙනවා ඒ දරුවා රට ක්‍රීඩා කළා තව ඉස්සරහට අවුරුදු 10ක් 15ක් ක්‍රීඩා කරයි කියලා. හොඳයි. දැන් ලස්සිත ඇඹුල් දෙනි ඔබට පාසලේදී හම් වෙන වයස අවුරුදු 15 ඉතින් එදායින් දැන් ඔබත් එක්කම සමීප කටයුතු කළ ජාතික තලයට ඇවිල්ලා ඉන්න. දැන් ලසිත් පස්සේ එසේ නැත්නම් ලසිත් හා සමග අපි බැලුවොත් තව ක්‍රීඩකින් ඉන්නවද ඔබත් එක්ක ජාතික තලයට? මම ඇත්තෙන්ම ලසිත්ව තමයි හුඟා කාලයක් තිස්සේ වැඩ කරපු ක්‍රීඩකයා. ඊට ඉස්සෙල් මම වැඩ කරලා තියෙනවා දිල්රුවන් පෙරේරා එක්ක වැඩ කරලා තියෙනවා. මොකද මම කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ඇසිස්ටන්ට් ස්පින් කෝච් හැටියට වැඩ කරා. ඒ කාලේ මට හම්බුණ ගොඩක් කට්ටිය සුරජ් රන්දීව එක්ක වැඩ කරලා තියෙනවා, දිල්රුවන් පෙරේරා එක්ක වැඩ කරලා තියෙනවා, ඒ වගේ රංගන හේරත් එක්ක වැඩ කරලා තියෙනවා. ඒ වගේ මං ඒ වගේ කෞෂල් ලොකු ආරච්චි එක්ක වැඩ කරලා තියෙනවා. ඒ වගේ හුඟක් දඟපන්දු යවන්නෝ ජාතික මට්ටමට ක්‍රීඩා කරපු දඟපන්දු පන්දු යවන්නත් එක වැඩ කරලා තියෙනවා. දැන් මේ ඔය කියපු නම් අතරින් කාත්ක වැඩ කරන්න අමාරු? ඇත්තම මම බැලුවොත් එහෙම කායිකවත් වැඩ කරන්න අමාරුවක් නැහැ. හැබැයි මම දකිනවා ඔය හැමෝම අතරින් ලසිත් ඇඹුල් දෙනිය ටිකක් වෙනස් චරිතයක්. එයා හිතන විදිහත් ටිකක් වෙනස්. ඇත්තම කියනවා නම් මේ වෙනකොට මම දන්නවා ලසිත් ඇඹුල් දෙනිය හුඟක් ඉස්සරහන් ඉන්නවා. එයාට දැන් පොඩි ළමයෙක් දුන්නොත් එහෙම දඟපන්දු යවන්නේ කෝච් කරන්න කියලා එයා ඒ ළමයව හදන්න පුළුවන් නිර්මාණය කරන්න පුළුවන් තත්ත්වයක් ඉන්නවා. මං හිතනවා කවදාද දවසක හොඳ පුහුණු කරුවෙකුත් වෙයි කියලා. හොඳයි. දැන් ගාමී පෙරේරා මහත්මයා කියන්නේ මේ හම්බෙන්න පහතෙච් පුහුණු කරුවෙක් නෙමෙයිනේ. ශ්‍රී ලංකාව නියෝජනය කරපු එක 1984 දී පාකිස්තාන කණ්ඩායම පෙරහැර තමන්ගේ පළමු සහ එකම ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කරන මහනුවර රස්කවික් අංගනේදී 84 ගහපු පළවෙනි වන්ඩේ ගැන පොරිත්. ඇත්තම කියනනම් ඒක ඇත්තම ඒක වර්ෂාව නිසා කොට වෙච්ච තරගයක්. ඒ තරගය ඕවර් 27ක සීමා වෙනවා. මට පන්දු යවන්න හම්බෙන්නේ පන්දු ඕවර් දෙකයි. පන්දු ඕවර් දෙකයි ඊට පස්සේ පන්දු යවන්න හම්බෙන්නේ පළවෙනි බෝලේ දැම්මේ මං හිතන්නේ මුඩාස නසට දැම්මේ පළවෙනි පන්දු ඕවර් දෙක. ඊට පස්සේ මොෂින් කාන් ට බෝල් කරා. ඒ දෙන්න තමයි බෝල් කරේ. හැබැයි 1984 පළවෙනි ටෙස්ට් මැච් එක පළවෙනි වන්ඩේ එකෙන් පස්සේ සිතයි ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථාවක් හම්බෙන්නේ නැහැ නේ ශ්‍රී ලංකාවට. ඔව් ඇත්තම කියනවා නම් හරි අභාග්‍ය සම්පන්න සිද්ධියක් සිද්ධ වුණා. ඒ කියන්නේ මං ඉදා මැච් එක ඉවරලා ගෙදර එනකොට අසනීප වෙලා හිටියේ. ඒ අසනීපෙන් පස්සේ ඊළඟ තරග දෙකටත් මාව දාලා තිබුණා, නම් කරලා තිබුණා. ඊට පස්සේ මං අසනීප වෙලා අසනීපය කිව්වට පස්සේ
ඊට පස්සේ පුහුණු සංචිතයකටවත් මාව කැඳෙව්වේ නැහැ. 1984 පළවෙනි චාම්පියන්ස් ලීග් තරගයට ක්‍රීඩා කරන සපස්තාවක් හම්බෙන්නේ නැහැ. හැබැයි ඔබ ශ්‍රී ලංකාවේ ඒ කණ්ඩායම සමගින් සහ බොහෝ ජාත්‍යන්තර ක්‍රීඩකින් සමගින් නිරන්තරයෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකෙක් නේද ඒ කාලේ? ඔව්. පුරක් කියමු ඒක නම්. ඔව්. ඇත්තම කියනවා නම් මට මතකයි එක ඉංග්ලන්ඩේ සීරීස් එකක් මෙහෙ ගහැව්වේ. හුඟක් ඒකේ ආවා මම හිතන්නේ මේ රට නියෝ විතර පසුකාලීන රට නියෝජනය කර ගොඩක් කට්ටිය බිල් ඇත්තේ එතකොට නෝමන් කවන්ස් ඩේවිඩ් ලෝරන්ස් ෆ්‍රින්ග් ඩෙරික් ෆ්‍රින්ගර් හරි එවැනි ක්‍රීඩකයෝ ගොඩක් ඇවිල්ලා ක්‍රීඩා කරා මම හිතන්නේ පසුකාලීනව ඒ සංචාරයේ ආපු කෙනෙක් එංගලන්තේ කැප්ටන් කරා කොහොම නමුත් ශ්‍රී ලංකා 19 පහල කණ්ඩායම ඔබ නියෝජනය කරනවා ශ්‍රී ලංකා 19 පහල කණ්ඩායම ඔබ ටුවර් කරනවා නමුත් වැදගත්ම කාරණේ තමයි සර් ඔබ 19 පහලදී ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවනවා එක් වසරක් තුල වැඩිම විකට් ලාභය කඩුල් ලාභයගේ වාර්තාවක් පිහිටුවන්නේ ඔබ ඉගෙන පොඩ්ඩක් කියන්න ඔව් ඇත්තම ඊට ඉස්සෙල්ලා මට මතකයි ඒක එක දිගට සිද්ධ වෙච්ච දෙයක් කමල් ධර්මසිරි කියලා ආනන්ද ක්‍රිකට් කෙනෙක් ඉතින් දැන් වැඩ ඔහු වැඩ කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ඔහු තිබ්බා කඩුල් 105ක් අරගෙන වාර්තාවක් තිබ්බා ඊට පස්සේ අවුරුද්දේ රොමේෂ් රත්නායක විසින් ඒ වාර්තාව බිඳ හෙළුවා කඩුලු 112ක් අරගෙන හරි ඊට පස්සේ අපි ඊළඟ අවුරුද්දේ අපිත් එක්ක තරගයේදී මම රොමේෂ් ක්‍රීඩා කරපු තරගයේ සෙන්ට් පීටර්ස් මැච් එකේ මම ගන්නවා කඩුලු 12ක් ඉනිංස් දෙකට ඒ කඩු 12 ගත්තාන් පස්සේ රොමේෂ් මට විශ් කළා කියලා යනවා පුළුවන් නම් මගේ රෙකෝඩ් එක කඩන්න කියලා ඒ වගේ උත්සාහ කරන්න කියලා ඇත්තෙන්ම මට ලොකු ආසාවක් තිබුණා මේ රෙකෝඩ් එක කඩන්න ඇත්තෙන්ම මගේ රෙකෝඩ් එක කැඩුවා මම කඩු 124ක් ගන්නවා ඒ අවුරුද්දේ අරගෙන රොමේෂ්ගේ වාර්තාව බිඳ හෙළනවා ඊට අවුරුදු 8කට පස්සේ මුත්තයියා මුරලිදරන් විසින් ඒ වාර්තාව බිඳ හෙළනවා මුරලිගේ ඒ රෙකෝඩ් එක බිඳෙළුවේ නැත්තම් තාමත් ඔබ නමින් තමයි තියෙන්නේ නෑ ඊට පස්සේ මුරලිගේ වර්තාවත් බිඳෙළුවේ මොකද හේතුව වෙන්නේ අපි ක්‍රීඩා කරන කාලේ අපිට තිබුණේ ට්‍රැඩිෂනල් මැච් අපි ගහනවා 12ක් 14ක් කියලා ඊට පස්සේ මේක ටූර්නමන්ට් එකක් වෙනවනේ එතකොට අපි ට්‍රැඩිෂනල් මැච් අසුත් ගහනවා ටූර්නමන්ට් එකට දෙන මැච් අසුත් ගහනවා එතකොට අපිට සිද්ධ වෙනවා මැච් 18ක් විතර ගහන්න අද මුරලි රෙකෝඩ් එක තියෙනකොට අපි මැචස් 14ක් ගහුවා මුරලිලා ගහද්දි මැචස් 18ක් විතර ගහවුවා තරඟ වැඩි ප්‍රමාණයක් හම්බෙලා හම්බේනවා දැන් කොහොමද මේ ඔබ හිතන්නේ ජාතික කණ්ඩායමේ අවස්ථාවක් නැති වෙලා පැත්ත වෙලා ඉද්දි සහ ඔබේ සමකාලීන ක්‍රීඩකින් ක්‍රීඩා කරද්දි ඒ කාලේ ක්‍රිකට් එපා වෙලා මම දාලා යන හිතිලා කලකින් අවසන්ද දුකක් තිබුණා නමුත් මම ඇතෑරියේ නැහැ මම හිතන්නේ මම එක දිගට අවුරුදු 5ක කඩලු 60කට වැඩිය එක දිගට අරගෙන තිබුණා. සමහර අවස්ථාවල විශ්‍රාම ගිය ක්‍රීඩකයෙක්ත් ඇවිල්ලා ආපහු ක්‍රීඩා කරා. විශ්‍රාම යනවා කියලා ගිහිල්ලා ආපහු ඇවිල්ලා ක්‍රීඩා කරා. නමුත් මට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ කියන්නේ මේ කැපිලි කෙට්ලි මේ දැන් විතරක් නෙමෙයි 80 ගණන්වල තිබිලා තියෙනවානේ. ඒක දැස්සත් තිබුණා. හොඳයි දැන් අද වර්තමානයේ ගාමිණී පෙරේරා කියන්නේ ඩිස්ත්‍රික් ක්‍රීඩ පුහුණුකරුවෙක්. පොඩ්ඩක් අපි ගැන කියමු. ප්‍රොවින්ෂල් ඔව් දැන් මම වැඩ කරන්නේ වෙස්ටර්න් ප්‍රොවින්ස් එකට වෙස්ටර්න් ප්‍රොවින්ස් එකේ ප්‍රොවින්ෂල් කෝච් හැටියට මම පළාත් පුහුණුකරුවෙක් හැටියට වැඩ කරන්නේ මට බාරව තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික් එක මට මගේ යටතේ තව කෝච්ලා 3 දෙනෙක් ඉන්නවා ඒ 3 දෙනාත් එක්ක මම මේ පළාතේ දේවල් කරගෙන ඉන්නවා ඇත්තම අපිට වැඩසටහන් එක 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 විදිහේ වැඩසටහන් කරනවා මම වැඩිපුරම දක්ෂ ස්පිනර්ස්ලා හදන්න හින්දා මම වැඩිපුර කෝච්ලාට එතකොට ප්ලේයර්ස්ලාට ස්පින් ප්‍රෝග්‍රෑම් වැඩිපුර කරනවා හැබැයි චෝදනාවක් තියෙනවානේ දැන් අපිට හරියම ස්පිනර්ස්ලා නැහැ කියලා ලංකාවේ දිමුත් කරනාරත්නත් කිව්ව පසුගියදා මේ අපි දැන් ස්පිනර්ස්ලා ඉච්චර නැහැ අලුත් කර තියෙන්නේ අපි ෆාස්ට් බෝලර්ස් ළමත් තමයි දැන් ඩිපෙන්ඩන්ට් වෙලා තියෙන ටෙස්ට් මැචස් වල කියලා ඒකට නම් හේතුවක් බලපානවා ඇත්තෙම අපි පහුගිය අවුරුදු ගාණක් තිස්සේ අපි ස්පිනර්ස්ලා හැදුවේ ඒ කියන්නේ පුහුණුකරුවෝ ඇත්තෙම
පුහුණු කරේ ක්‍රම වේදේ වැරදක් තිබුණා මං ඔය ගැන අවුරුදු ඔය අවුරුදු 14 30න් මං ඔය ගැන කතා කරා මං කිව්වා නමුත් මගේ වොයිස් එක මදි වුණා මේ දේ පැහැදිලි කරන්න ඇත්තෙන්ම අපි වැරදි දේවල් උගන්වලා තියෙනවා පල්ලෙහාට යනවා ඒක හේතුව ඒක තමයි හේතුව ඒ කියන්නේ දැන් මුඩ්ලි මුඩ්ලි රංගන හේරත් ඉන්න කාලේ අපි බොහෝ තරග ජයග්‍රහණය කරන්නේ දඟපන් දෙවන නමුත් දැන් තත්ත්වය අපි ජයග්‍රහණය කරන්න අපහසු වෙලා තියෙනවා මේ දඟපන් දෙවන නම් සාර්ථක නොවීම දැන් මේ මේ වෙනි තත්ත්වයක් නම් තිබෙන්නේ දැන් ඔබ දිස්ත්‍රික් ප්‍රොවින්ස් කෝච් කෙනෙක් ලොකු වක්කීමක් නැද්ද හොඳ එක්ස්පීරියන්ස් එකක් හොයා ගන්න ඔව් මට පුළුවන් ප්‍රොවින්ෂල් ලෙවල් එකට ගෙනල්ලා අතාරින්න ඉතින් එහාට කවුද බලාගන්නේ මම දන්න ඒ අය මේ ළඟදී අලුතෙන් ආපු අය මම දන්න ඒ අය තාම ඒගොල්ලන්ට වැඩ කරලා කෙනෙක්ව එළියට දාන තරම් කාලයක් නැහැ අපි බලමු දැන් කවුද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වර්තමානයේ දඟපන්දු පුහුණුකරු වර්තමානයේ දඟපන්දු පුහුණුකරු හැටියට මම දන්නේ ශ්‍රී ලංකා ප්‍රදේශත් එක්ක වැඩ කරනවා දෙන්නේ කිනුක් කෙට්ටිආරච්චි සජීව වීරකෝනයි මම කියවේ දෙන්න තමයි මේ ළඟදී එතනට ආවේ තාම අවුරුද්දක්වත් නැහැ මං හිතන්නේ සමහරවිට තව කාලයක් යනකොට එන්න පුළුවන් හැබැයි අර පෞගේ කාලේ වෙච්ච දේවල් ටික හදාගන්න පාසල් මට්ටමේ පුහුණුකරුවන් සම්බන්ධව ඔබ ප්‍රවීණ පුහුණුකරුවෙක් විදියට ඔබට මොකක්ද හිතෙන්නේ පාසල් මට්ටමේ පුහුණුකරුවෝ ඇත්තෙන්ම සමහර පාසල්වල හොඳ පුහුණුකරුවෝ සමහර පාසල්වල පුහුණුකරුවෝ බැලුවොත් එහෙම මම හිතන්නේ ඒගොල්ලන්ට මහ ලොකු දැනුමක් නැහැ ඉතින් ඒක හින්දා අපිට ඇත්තෙන්ම අපිට අපි දැන්ටත් ඒක දේවල් කරගෙන යනවා ඒගොල්ලන්ව අප්ඩේට් කරා ඉතින් පුහුණුකරුවන්ට දැනුමක් නැත්නම් කොහොමද හොඳ ක්‍රීඩකයින් පාසල්වලින් බහින්නේ හැම පුහුණුකරුවටම දැනුමක් නැහැ හැබැයි දැනුවත් පුහුණුකරුවෝ ඉන්නවා නෑ දැනුමක් නැති පුහුණුකරුවන් ඉන්නවා නම් ඉතින් ප්‍රශ්නයක් තියෙන නේද ඒ දරුවන්ට යන අනාගතයක් නැහැ ඔව් ඒ හැම දෙයක් තියෙනවා ඉතින් මේ ක්‍රිකට් එකේ දැක් ඇදවැටීම ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ මේ ක්‍රිකට් එක ඇදවැටෙන්නේ එකපාරට සිද්ධ වෙච්ච දෙයක් ගැන මෙහින්දද කියලා හිතන්නකෝ ක්‍රිකට් එක ඇදගෙන වැටලා අපි අද පරදීන සත්‍යයට ඇවිල්ලා තියෙනවා අපිට ප්ලේයර්ස් නැහැ කියලා කියන්නේ ස්පිනර්ස් නැහැ කියලා කියන්නේ මේක එක දවසින් එක රැයින් වෙන්න පුළුවන් දෙයක්ද නැහැ මේක ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික සිද්ධ වෙලා තමයි අද මේ සත්‍යයට ඇවිල්ලා තියෙන්නේ ඒකට වග කියුද්දෝ ඒ ඒ තැන් වලට ඒ පුහුණුකරුවෝ දාපුවයි මම දැකලා තියෙනවා සමහරක් මැචස් බලන්න ගියාම සර් මේ පුහුණුකරුවන්ගේ හැසිරීම විශේෂයෙන්ම මේ පුහුණුකරුවන් ක්‍රීඩකයින්ට මේ සත්තුන්ට වගේ බයින මම ඇහලා තියෙනවා විශේෂයෙන්ම අවුට් වෙලා ඊට පස්සේ මැච් එකක් වරද්දන පස්සේ ෆීල් කරද්දි මිස්ටේක් එකක් වුණාම මේ පුහුණුකරුවන් ප්ලේස් වල සත්තුන්ට වගේ බනිනවා මේක ඔබ පුහුණුකරුවෙක් විදිහට ඔබ මොකද හිතන්නේ දැන් බැනට කමක් නැද්ද ඔබ මෙහෙම හිතන්නකෝ ඇයි මම ඔබට බනින්නේ මම ඔබට මට ශක්තියක් තියෙනවා නම් ඔබට දෙයක් තේරුම් කරලා කියන්න. ඔබට දෙයක් තේරුම් කරලා කාරණාවක් කරුණු කාරණා මෙන්න මේ විදිහට සිද්ධ වෙයි යුත්තේ. ගුරුවරයෙක් කියන්නේ ඔහුට ඌට ටීචින් ස්කිල් තියෙනවා. ඔහුට පුළුවන් වෙන්න ඕනේ ඇත්තම ගුරුවරයෙක් කියන්නේ ඒකනේ දෙයක් හරියට නියම පිළිවෙලට කියලා දෙන්න. ඉතින් එහෙම කියලා දෙන්න පුළුවන් ගුරුවරයෙක් නම් ඔබට බනින්න ඕනේ නැහැ. ඔබ ක්‍රීඩා කරනවා නම් ඔබට බනින්න ඕනේ නැහැ. ඔබට ඒ දේ කියලා දිය හැකි. යාට එක එක දේවල් පාවිච්චි කරන්න පුළුවන් ඔබට ඒ දේ කියලා දෙන්න. ඔබට ඒක තේරෙන්නේ නැත්නම් ඔබට පුළුවන් පුහුණුකරුවෙක් නම් ඒක ඔහු ක්‍රියේටිව් වෙන්න ඕනේ. ඔහු දැනගන්න ඕනේ මේ දරුවාට කොහොමද මම මේක දෙන්නේ. මෙයාට මේක තේරෙන්නේ නැහැ. නමුත් මම කොයි විදිහට මෙයාට මේක දෙන්න ඕනේ මෙයාට. එන්න ඒ දේ දන්නවා නම් ක්‍රීඩකයන්ට බනින්න අවශ්‍යතාවයක් නැහැ. ඔබේ පාසමත් මේ පුහුණුකරුවන් බොහොමයක් මම දැකලා තියෙනවා මේ ක්‍රීඩකයින්ට දැඩිසේ බයිනවා ගහනවා පනිෂ්මන්ට් දෙනවා මේ ක්‍රීඩා පිටියේ තරගයක් අතරතුර පනිෂ්මන්ට් දෙනවා බැට්ස් මෙන් ග්‍රවුන්ඩ් එකට දුවන්න දෙනවා මේ දේවල් අපි දකින්නවානේ මේක ලාබල් ක්‍රීඩකින්ගේ මානසික මට්ටමට බලපාන්නේ නැද්ද මෙහෙමයි ඇත්තම කියනවා සමහර දඟ ළමයිනුත් ඉන්නවා ඒ කියන්නේ මෙහෙමනේ අපි දකින්නවාද
ළමයින්ට ඕනවට ක්‍රීඩා කරන ළමයි ඉන්නවා. ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ, ක්‍රිකට් ක්‍රීඩාවට පුදුම ලැබියාවක් තියෙන, ක්‍රිකට් ක්‍රීඩා කරන්න ඕනේ කියන තැන ඉඳගෙන ක්‍රිකට් ක්‍රීඩා කරන කට්ටියක් ඉන්නවා. ඊට අමතරව ක්‍රීඩකයෝ ඉන්නවා. ගෙදරින් ෆෝස් කරනවට ඔබ ක්‍රිකට් ගහපන් කියලා ගෙදරින් යවන නිසා ක්‍රිකට් ක්‍රීඩා කරන්න යන ළමයි කොට්ටාසෙකුත් ඉන්නවා. හරිද? ඒ කියන්නේ මේක යම්කිසි මට්ටමකට ඇවිල්ලා තියෙන ක්‍රීඩාවක් නේ. එතකොට හැම දෙමාපියක්ම කැමති මගේ පුතත් ක්‍රිකට් ගහනවා කියලා කියන්නේ. එතකොට ඒ ළමයින්ව එවනවා මෙතනට. ඊට පස්සේ ඒ ළමයින්ට ඇත්තෙම උනන්දුවක් නැහැ මේ ක්‍රීඩාව ගැන. ඔහු ඒ දේ කරන්නේ මේ කැපවීමකින් ආදරයකින් නෙමෙයි. ඔහු නිකන් අර විනෝදෙට තමයි මේ ක්‍රීඩාව කරන්නේ. එතකොට විනෝදෙට ක්‍රීඩා කරන ළමයි 3-4 දෙනෙක් මේ හිටියොත් එහෙම එක ක්‍රීඩා පිළක ඇත්තෙම අර කෝච් තමයි අසරණ වෙන්නේ. එහෙම තත්ත්වයක්ත් තියෙනවා නේද? එහෙම තත්ත්වයක් තියෙනවා. සමහරක් වෙලාවට කෝචස්ලා නිවැරදි වෙන්න පුළුවන් වෙන තත්ත්වයක් තිබෙනවා නේද? කොහොම නමුත් දැන් හෙට දවස් පිළිබඳව විශේෂම ලංකාවේ ඔබ ප්‍රොෆෙෂනල් කෝච් කෙනෙක් විදිහට වාර්ත හෙට දවස් පිළිබඳව ලංකාවේ පාසල් මට්ටමේ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් සුභාදී බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ඔව් ඉතින් මම හිතනවා මේ තියෙන සිස්ටම් එක ටික ටික හරි වෙනස් වෙයි කියලා වෙනස් කරයි කියලා ඉවරලා අපි හැමදේම ඉතින් සුභාදීව හිතමු. හරි අසුභවාදීව හැමදේම හිතන්න ගියොත් එහෙම අපි අසුභවාදී වෙනවා. එහෙම නැතුව අපි සුභවාදීව හිතුවා අපි බලමු පුළුවන් තරම මේක වෙනස් කරන්න. වර්තමාන ඔබ හිතන්නේ කවුද ශ්‍රී ලංකා තුල ඉන්න හොඳම දඟපන් දෙවන්න? වර්තමානයේ ඔව් මම හිතන්නේ වර්තමානයේ ශ්‍රී ලංකාව තුල ඉන්න හොඳම දඟපන් දෙවන්න තමයි ලසිත් අඹලේ. අයි වනිදු හසරංග. ඔව් හොඳයි මෙහෙමයි. අපි මෙහෙම දෙයක් කියමුකෝ. ටෙස්ට් ක්‍රිකට් එකේ ඉන්න හොඳම දඟපන් දෙවන්න මේ ඇඹුල්දෙනිය. අපිට ෆෝමැට් තුනක් තියෙනවානේ. T20 තියෙනවා, වන් ඩේ තියෙනවා. වයිට් බෝල් එකෙන් බෝල් කරන සිස්ටම් එකයි රෙඩ් බෝල් එකෙන් බෝල් කරන සිස්ටම් එකයි දෙක. ඉතින් එතකොට වනිදු හසරංග හොඳයි වයිට් බෝල් එකට. අයිත වයිට් බෝල් එක ගහද්දී 50 ඕවරයක් ගහනවා බෝල දෙකකින් ගහන්නේ. එතකොට ඒකේ ශවි ශක්තිය තියෙනවා ඕරිස් බහින් වැටෙන්නේ එතකොට. එතකොට ශවි ශක්තිය තියෙනවා. එතකොට ඔහු දාන පිළිවෙලට බෝල ස්කිප් කරලා යනවා. හැබැයි ටෙස්ට් ක්‍රිකට් කියන්නේ එහෙම නෙමෙයි. ඕවර් 80ක් යනකම් ගහනවා එක බෝලකින්. එතකොට බෝලේ ටික ටික ඒකේ හය අඩු වෙනවා. එතකොට හොඳට ෂෝල්ඩර් එක පාවිච්චි කරලා බෝලේ කරකවන මේ කෙනෙකුට තමයි අර ස්පීඩ් එකටම මේක කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. වනිදු හසරංග එහෙම බෝල කෙනෙක් නෙමෙයි. වනිදු හසරංග අර ෂෝට ෆෝමැට් එකට හොඳයි. කියන්නේ T20 වගේ තරඟ T20 වගේ තරඟ 50 ඕවර් තරඟ වලට බොහෝ හොඳයි. ටෙස්ට් නමුත් ටෙස්ට් තරඟ සඳහා භාවිත කරනවා. ඔව් භාවිත කරන. මම හිතන්නේ ඒක ලසිත ඇඹුල්දෙනිය ආබාධයකට ගොදුරු නොවුණා නම් මම හිතන්නේ වනිදු හසරංග ක්‍රීඩා කරයි කියලා. දැන් ඔබ බොහොම අධ්‍යක්ෂින් බහුල ක්‍රිකට් පුහුණුකරුවෙක්. සාමාන්‍යයෙන් ක්‍රීඩකින් කොතරම් ප්‍රමාණයක් තමන්ගේ කැපවීම තියෙන්න ඕනේද මේ ක්‍රීඩාවේ ඉස්සරහට යන්න? කාට හරි උමනාවක් තියෙනවා නම් කවදා හරි දවසක අනාගතයේදී ඔහුට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔහු ලංකාව පිළට ක්‍රීඩා කරන්න ඕනේ කියලා. ඇත්තෙන්ම ඔහුට ලොකු කැපවීමක් කරන්න ඕනේ. ලොකු කැපවීමක් ඌ ක්‍රීඩා වෙන ලොකු කැපවීමක් කරන්න. ඒ වගේම ලොකු උනන්දුවක් තියෙන්න ඕනේ. ඒ වගේම ඔහු රාමුවෙන් එළියට යන්න ඕනේ. එකම රාමුවක ඉඳගෙන කවදාවත් ලංකාවට ක්‍රිකට් ගහන්න බෑ. රාමුවෙන් එළියට යන්න ඕනේ. රාමුවෙන් පිට හිතන්න පුරුදු වෙන්න ඕනේ. ක්‍රිකට්ගේ විනය සම්බන්ධයෙන් මොකද තන ඔබ සීනියර් කෝච් කෙනෙක් විදියට? ඇත්තම විනය නම් පොඩ්ඩක් ඉස්කෝල මට්ටමේ වුණත් පිරීලා තියෙන්නේ. මේ මං හිතනවා ඒ වෙනුව ඒ ක්‍රීඩකයා කවුද කියලා බලන්නේ නැතුව සමාල්ලාට සමහර තැන්වල මුත ක්‍රීඩකයෙක් නම් ਉਹ විනය විරෝධී දෙයක් කරනවා නම් ඔහුව ඒකෙන් ගලව ගන්න හොඟක් කට්ටිය ඉන්නවා. විනය විරෝධී වැඩෙන්. ඒ කියන්නේ ගලව ගන්න කියන්නේ ਉਹ බේර ගන්න. ඒක වැරදි. ක්‍රීඩකයා කොච්චර හොඳ ක්‍රීඩකයෙක් වුණත් කමන්නේ නැහැ. ਉਹ විනය විරෝධී වැඩක් කරොත් ඒකට දඬුවමක් තියෙනවා. ඔව්. එහෙම වුණොත් තමයි අනිත් ක්‍රීඩකයොත් ඒ දේ නොකරන්නේ. හරි. එතකොට ඒ දේ හරියට හදාගත්තොත් අපිට පුළුවන් විනය පාලනය. දැන් ඔබ ජේෂ්ඨ කෝච් කෙනෙක් විදිහට පුහුණුකරුවෙක් විදිහට ලංකාවේ පාසල් මට්ටමේ ඉන්න කනිෂ්ඨ පුහුණුකරුවන්ට දෙන්න මැසේජ් එක මොකද්ද? මම කියන්නේ හැමතිස්සෙම හිතන්න පුරුදු වෙන්න තමන් වැඩිපුර
කෝච් කෙනෙක් වෙච්චම ක්‍රියේටිව් වෙන්න ඕනේ. අලුතෙන් හිතන්න ඕනේ. අලුත් දේවල් කරන්න ඕනේ. එහෙම කරොත් තමයි අපිට හොඳ ප්ලේයර් කෙනෙක් නිර්මාණය කරගන්න පුළුවන්. මම දකින්න දේ ඒක තමයි. ඒ කියන්නේ කෝච්ලා පොත්තේ දේ විතරක් උගන්නලා අයගොල්ලෝ ඉගෙනගෙන යනවා ලෙවල් 1 කරලා යනවා ලෙවල් 2 කරලා යනවා ලෙවල් 3 කරලා යනවා. ඒ දේව ඒ පොතේ තියෙන දේ විතරක් උගන්නලා ප්ලේයර් කෙනෙක් හදාගන්න බෑ. ප්ලේයර් කෙනෙක් උප්පැත්තියෙන් ගේන දේක් තියෙනවා. ඒ උප්පැත්තියෙන් ගේන දේ නිර්මාණශීලීව ඔහුව ඉස්සරහට ගෙනියන්න ඕන. ඒක කට් ඇන් පොලිෂ් කරලා උපදාලා ගන්න ඕනේ. ඒක තමයි කෝච් කෙනෙක් කරන්න ඕනේ. ඉතින් මං හිතනවා පුළුවන් තරම් කෝච් කෙනෙක් වෙච්චාම අලුත් විදියට හිතන්න, අලුත් දේවල් කරන්න උත්සාහ කරන්න. ප්ලේයර් උප්පැත්තියෙන් ගේන දේ විනාශ කරන්න නැතුව ඒකෙන් වැඩ ගන්න. 80 දශකයේ ශ්‍රී ලංකාව නියෝජනය කළේ ගාමිණී පෙරේරා මහත්මයා. එන වර්තමාන ඉතාමත් දක්ෂ කොහොම කරුවරෙක් ලංකාවේ ප්‍රසිද්ධ පෙළේ පාසල කටයුතු කළා. වර්තමානයේ ප්‍රොමිසල් කෝච් කෙනෙක් විදිහට කටයුතු කරනවා. අවසන් වශයෙන් ගාමිණී පෙරේරා මහත්මයා ඔබට මොනවද කියන්නේ ලංකාවේ ක්‍රිකට් ගැන? ලංකාවේ ක්‍රිකට් ගැන ඇත්තෙන්ම දැන් තියෙන තත්ත්වයයි අපි හැමෝම දන්නවා සුභවාදී නෑ කියලා. මම හිතනවා මේක සුභවාදී වෙන්න හැමෝම එකට එකතු වෙලා අත්වල් අල්ලගෙන මේ ක්‍රිකට් එක හදන්න ඕනේ කියලා හැමතැනම ඉඳන් කතා කරන හැමෝම එකට එකතු වෙලා අත්වල් බැඳගෙන මේක හදන්න යම් කිසි දෙයක් නිර්මාණය කරොත් හොඳයි කියලා. හොඳයි, අපි කතා බහ කළේ ගාමිණී පෙරේරා මහත්මත් එක්ක. ප්‍රොවින්සල් කෝච් විශේෂම ගම්පා දිස්ත්‍රික් තමයි වැඩිපුර බාර කටයුතු කරන්නේ. ගාමිණී පෙරේරා මහත්මා වෙස්ටර්න් ප්‍රොවින්ස් එකේ තමයි කෝච් විදිහට කටයුතු කරන්නේ. ඔව්. ඉතමත් මද්දකින් කොළ ෆෝන් කරවරේක් ලංකාව නියෝජනය කරපු ක්‍රිකට්ෙක් වමතින් දඟපම් ජවන්නේ. ඉතින් මම හිතන්නේ මේ වගේ අය මම හිතන්නේ කනිෂ්ඨ ක්‍රීඩකයන් විශේෂයෙන්ම මම හිතන්නේ ඒලඟ අද්දකින් බෙදා හදා ගන්නවා නම් මම හිතන්නේ අනිවාර්යයෙන්ම ඒක කැමැත්තෙන් ඉන්නවා. අද්දකින් මොලත් එක බෙදා හදා ගන්න. ඒ නිසා භූමි ස්තුතිස වටනා කාලය අපිත් එක්ක කතා කරලා කතා බහ කරා. අපි ඒත් එක්ක සුප්‍රාර්ථනා කරනවා ඔබේ සියලුම වැඩකටයුතු අතිශය සාර්ථක වෙන්න කියලා. විශේෂයෙන්ම පුණු කරවරෙක් විදිහට වගේම ඔබේ පෞද්ගලික වැඩකටයුතු අතිශය සාර්ථක වෙනවා කියලා අපි හදවතින් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔබට. මම එසේම ප්‍රාර්ථනා කරනවා ඔබගේ සියලු වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා. Thank you sir. Thank you.